ඔයා දුරින් හිටියත් ඒ ආදරේ මල්ලඟ තියෙනවා, දුරින් ඉඳගෙන හරි මං ආදරය කරනවා බලාගෙන ඉන්නවා. මේ සිතවිල්ල මොකක්ද ආරාධනා? මං කියන්නේ අර මං ඉස්සෙල්ලා ඉවර කරන්න බැරි වුණා මීටත් අවුරුදු 25කට විතර කලින් ආපු සිතවිල්ලක් වෙන්නේ පිටිවංක මේ නේද? තාම තරුණයි ඒක මම හිතනවා. ඒක 20ක් විතර වගේ ඇති නේ. දැන් 45. ගීතයට මං හිතන්නේ 20ක් 21ක්. ඇත්තට මේ කාලේ එතකොට මගේ තරුණ කාලේනේ. ඔව්. ඒ කාලේ මගේ ප්‍රේමය ගැන තිබ්බ අත්දැකීමුත් මේ ගීතයට එකතු වුණා. මොකද මම ලියපු පළවෙනි ගීතේ මං හිතන්නේ මේ අපි ඒ වගේ වෙන අත්දැකීම් හොය හොය ලියනවා අඩුයි මං හිතන්නේ. ආදරේ පළවෙනි සින්දුව? ඔව්. ලියපු. ඔව්. බලන්න ඔය කන් කියන. ඉතින් එතකොට දැන් මට සමීප අත්දැකීමක් තමයි මම ගීතයට රචනා කළේ. මේක සිතිමිතරක් ගීතේ ගොඩාක් අය විවිධ විදිහට මේ රසවින් මේ තමන්ට ගලපගෙන අහන ගීතයක්. මං හිතන්නේ අර ගොඩාක් අයට සමීප අත්දැකීමක් ආදරය සම්බන්ධව මේ හිතේ තියෙන ආදරය කියා ගන්න බැරි වෙන එක ඒක පාර්ශ්වයේ ප්‍රේමය. විවිධ හේතු නිසා සමහර විට විවාහයට යන්න බැරි නිසා හෝ සමහරක් කියලා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගන්නත් බැරි නිසා තුටිතින් සිතින් විතරක් පෙම් කරලා දුරින් ඉඳලා බලලා එහෙම තමයි.